oral audiobooks. දෙවන පරිච්ඡේදය පහුරු ගමනට මට අවසර ලැබිනි. මා සිතා සිටියේ බාප්පාගෙන් අවසර ලැබුණත් පුංචි අම්මාගෙන් නොලැබේ කියාය. නමුත් වැඩි අකමැත්ත පළ වූයේ බාප්පාගෙනි. ජයසේකර නම් කියා සිටියේ තමා පුංචි අම්මාට කරුණු කියා සිටි බවය. පුංචි අම්මා බුරුලක් පෑවේ ඒ නිසායයිද මම සිතුවෙමි. එහෙත් පසුව සේතන් අයියා කියා සිටියේ මට මොනවා වුණාම මොකදයි පුංචි අම්මා සිතන්නට ඇති බවයි. මාගෙන වැඩි කැක්කුමක් ඇත්තේ මගේ තාත්තාගේ මල්ලි වශයෙන් බාප්පාට බැවින් බාප්පා මට නීති දමා රැක බලා ගන්නා බවද කීය. කෙසේ හෝ පහුරු ගමනට අවසර ලැබීම මට මහත් ප්‍රීතියක් ගෙන දුන්නේය. කොළු වගේ තාසාව නොව හැමදාම කරදරේ පහුර යන්නද හනවා. කෝකර සේතන් සිඤ්ඤෝ කොළුව ගැන හොඳට බලා ගන්න ඕනේ. ජයසේකරත් එක්ක නැටිල්ලට එහෙම ඉඩ දෙන්න එපා. බාප්පා කිවේය. අපිට මොකද නැටුවොත් දෙන්නම කැලි ගඟට වැටෙයි. පුංචි අම්මා කීවාය. එහෙම කියලා පුළුවනේ අයිය නැති එකේ මං එපෑයි විජේපාල ගැන බලා ගන්න. බාප්පා කීය. බලා ගන්න තොත්ත බබෙක්ගේ දැන් මහ ඉලන්දාරියෙක්නේ. පුංචි අම්මා කට ඇද කර කීවාය. පිස්සු දහාමිනේ තම රව ගහක්වත් මෝන්නේ නැහැ. සේතන් අයියා සිනාසුනේය. මම නිශ්ශබ්දව ඉවත බලා සිටියෙමි. කවුරු මොනවා කිව්වත් කම් නැතයි මට සිතුනේ මගේ බලාපොරොත්තු ඉටුවන නිසාය. පුතේ මම බස් එකෙන් කොළඹට එනවා. දඟලන්නේ නැතුව ගිහින් එන්න ඕනේ. ආ නිකන් අතේ තියාගන්න සල්ලි. බාප්පා මට රුපියල් 10ක් දුන්නේය. අප පිටත්ව යන සිරි බැලීමට සුමන සිරිත් පොඩ්ඩේ ගංයුරට පැමිණ සිටියහ. බාප්පාද කල්තියම් පැමිණ සිටියේය. මගේ මහත් මිෂ්මයට මෙන් ගෙදර සිටින ජිමි බල්ලාද ගංයුරට දුවාවේය. ඌ වැඩිපුරම සිටින්නේද දම්වැලකින් බැඳ වූවද ලිහාගෙන හෝ ලිහූ සැනෙන් හෝ ඌ පැමිණ ඇත. උබත්තාවද බාප්පා ජිමියා දෙස බලා සිනාසුනේය. ජිමියා කෙඳිරිගාමින්ද බුරමින්ද බිම පහුරුගාමින්ද නොයිකුත් දේ කියා සිටින්නට විය. උල් කටක්ද කඩාවැටුණු කන්ද බූල් පිරුණු වලිගයක්ද ඇති ජිමියා කළු පැහැති එකකි. මමෝගේ හිස අතගා ඌව අස්වැසුවෙමි. විජේපාල පහුර යන විත්තේ බල්ලාට ඉව වැටිලා සුමනසිරි කීවේය. අඩි 20ක් තරම් පළල අඩි 100ක් තරම් දිග පහුර කොළඹ යාමට සූදානම්ය. පහුර දෙපැත්තේ උණලි මිටි මිටි ඇත. ඒ මැද්දේ ඇල්බීසියක් අදන් පෙළ ගස්වා එකිනෙක ඈදා ඇත. පහුර මැද්දේ කුඩා පොල් අතු පැලකි. පැල තුල හට්ටිද මුට්ටිද හාල් පොල් තුන පහද එළවලු කරවලද මඤ්ඤොක්කාද ඇත. පැලෙන් පිටත ලී කඳන් මත තාර බැලල් පියනක් තබා ඒ මත ගල් තුනක් තබා ඇත්තේ ලිපක් වශයෙනි. අනිත් දවසේ අපි දෙන්නවත් එක්ක යන්න ඕනෑ. පොඩ්ඩේ මගේ කනට කර කිවේය. මම හා කිවෙමි. රංවල දෙයියන්ගේ පිහිටෙන් ගිහින් එනවලා බාපා දැත් උඩට උස්සා වැන්දේය. පහොරට නැග රිට අතරගත් සේතන් අයියා දැත් එකිනෙක අතුල්ලා රිටට වැන්දේය. ඉක්බිතිව ජයසේකර එසේම කළේය. මමද පහොරට නැංගෙමි. ස්වල්ප වේලාවකින් පහොර පිටත් වූයේ මැදකොට දේවාලය දෙසට හැරි සේතන් අයියා වැන්ද පසුය. පොඩ්ඩේ හා සුමනසිරි දුකෙන් මෙන් මා දෙස බලා සිටියහ. ජිමි බල්ලා බුරන්නටත් වැල්ල පහුරු ගානටත් කිඳිරි ගානටත් විය. පොඩ්ඩේ හා සුමනසිරි ඌ අස්වසන්නට ගත් උත්සාහය නිෂ්ඵල එකක් විය. ඌ එකවරම ගඟට පැන මා වෙත පීනා ආවේය. පහුරට නැගී ඌ කිඳිරි ගානට වූයේ මාත් එනවා කියන්නා වගේය. අපි බොහෝ වෙහෙසගෙන ඌ ගොඩට පන්නා ගතිමු. එහෙත් ජිමි බොහෝ දුරක් ඉවුර දිගේ බුරමින් ආවේය. ඌ නැවතී කල බිරුව මට බොහෝ දුරක් යන තෙක් දැසිනි. පහුර ගඟ පහලට ඇදී යයි. දෙකලවරේ සිටගත් සේතන් අයියා සහ ජයසේකර රිටිවලින් පහුර ගඟ මැතර ගනිති. කාලයකින් වැසි නොවැස්ස බැවින් ගඟේ වතුර නිල් පැහැතිය. ගඟට වැටෙන ඇලක
වතුර පමණක් බොරු වී ඇත. මා සිතුවේ එලපැතර වැසි වැටි ඇත කියාය. ලව පිටියල බොරයි. ඇලේ මණික් ගරනව ඇති. ඔය ඇලෙන්නේ කැලේ මැද්දෙන්. මිනිසු කැලේ හොරෙන් මණික් ගරනවා. සේතන් අයියා කිය. ගඟ දෙපස හෙවන වූද ගඟ මැදට නම් අවව වැටෙයි. පහොරේ ගමන් කරන්නේ ගඟ මැද නිසා අපේ ඇඟපත ඉරේලියෙන් බැටකයි. දුම්බු කඩුව ලං වෙනවා. විජේපාල පහොර හොඳට අල්ලගෙන බය නැතුව ඉන්න ඕනේ. සේතන් අයියා කිව්වේය. දුම්බු කඩුව ගැන මා අසා තිබුණ මිසක දැක්ක තිබුණේ නැත. ඒ ඇත්තේ අපේ ගමඩ සතුන් පහක් පමණ පහලිනි. ඒ හරියේ ගඟ දෙපසම ඇත්තේ කුඩගම් දෙකකි. එකක් එගොඩ කුඩගමය. අනික මෙගොඩ කුඩගමය. නිදහසේ තැන්නේ ඉඩකඩ ඇතිව ගලා ආ කැලණි ගඟ මේ හරියේදී ගල්තලා දෙකකට මැදිව පටු වී ඇකිලී ගමන් කරයි. ඒ නිසා දෙපසේ වතුර කඳ රැලි නගා ගලේ හැපි හැපි උඩ පැන දඩින් හඩින් බිඳී වැටෙයි. එවිට පහුරටද වතුර වදි. පහුර කැරකී විසිකන අවස්ථාද සුලිගසා දෙයට ගෙන ගොස් ගල් පර්වත අස්සේ ගසන අවස්ථාද ඕනෑ තරම්යයි පහුරුකාරයෝ කියති. කැලිනිගඟේ ඇති බිහිසුණුම අවස්ථාවට මුහුණ දෙන අටියෙන් මම පහුර වැරේ අල්ලා ගතිමි. පහුර දුඹ කඩුවට සේඳු වන විට මා තුල තරමක තිගැස්මක් ඇති වූද මම නොසලී සිටියමි. දෙපසින් හිර වූ ගඟේ දඩින් හඩින් නැගෙන රළ පහුරට උඩින් ගසන්නට විය. පහුර එක් කොනකින් යට ගියේය. මම පහුරට දිගා වී වැරේ ලී කඳක් අල්ලාගෙන සිටියමි. පහුර වේගෙන් කැරකී උඩට මතුවිය. දැන් ඉතින් හරි. ජයසේකර සැහැල්ලුවෙන් කීවේය. පහුර ගඟ පහලට ඇදී ගියේය. ගඟ දෙපස ඇති උණ පඳුරු වල අගිස් ගඟර නැමී ඇත්තේ කර උස්සා අපදෙස බලා සිටින මිනිසුන් මෙනි. ඒ උණ පඳුරු වල වැසූ කොකුන්ගේ සුද පෙනෙන්නේ ඉගිරෙන විටය. විශාල කොට්ටන් ගස් වල එල්ලුණු වවුලන් නගන හඬ චිරිචිරිස් හඬින් ඇසෙයි. උන් පියඹා යන්නේ හෙලිකොප්ටර් යානා පරිද්දෙනි. කඳුරු, කිරල, දොඹ, ඇහැල, හික්කාදී ගස් ගඟ දෙපස සිටින මුරකරුවන් වැන්න. ඇතැම් ගසක අත්තක් ගඟ දිගේ හිගෑවෙන්නේ ගඟ හා රහස් කොඳුරන ලෙසිනි. පස සෝදා යාම නිසා සමහර ගසක මුල් අපට පෙනෙන්නේ අඩු විහිදාගත් දෙවන්ත සතකු මෙනි. තවත් තැනක ඇති විශාල ගස් බෙනය කෙනෙකුට පදිංචිර තරම් වෙයි. පහුරේ පැලෙහි බත් මුල් තිබුණද මට තවම බඩගිනි නැත. වේලාව දහවල් දොළහ පසු වී ඇතැයි හැඟෙන්නේ මුදුන් වූ ඉර බටහිරට හැරුන්න හිනි. දවල් වුණා. විජේපාල බත් කෑවනම් සේතන් අයියා කිව්වේය. පස්සේ කනවා. අපි කනතා වෙලා යනවා. විජේපාල කන්නකෝ. මා විශේෂ පුද්ගලයෙක හෝ කුඩා එකෙකු හෝ ලෙස සලකනවාට මම කැමති නොවේමි. මාත් අනෙක් දෙදෙනා වගේම කෙනෙකු විය යුතුයයි මම සිතුවෙමි. දෙතුන් වරක් පෙරත්ත කළ සේතන් අයියා එහෙනම් අපි තුන්දෙනාම කමොයි කිව්වේය. පතුරු ගසන ලද කොළපත්වල බැඳ තිබූ ඒ බත් ගෙඩි තුනම එකම ප්‍රමාණයේ ඒවා විය. මා එතෙක්කේ රසම බත් වේලද එයයි. කොතෙක් රසදයත් මම්මලු බත් ගෙඩියම කෑවෙමි. සිංහල හාලේ බතත් පොළොස්ගෙඩ මාළුවත් හාල් මැස්සන් බැදුමත් පොල් සම්බෝලත් බතෙහි විය. අප නවාතැන්ගත් වැල්ල පාළු තැනක් නොවීය. ඒ අසල තවත් පහුරු නවතා තිබිනි. තනි තනිව නවත්තනවාට වඩා මෙසේ එක්ව සිටීම නුවණට හුරු යැයි ජයසේකර කියයි. අප සිටින්නේ නාදුරණ පළාතක කැලෑවට නුදුරේ බැවින් හොරුන් මංකොල්ලකරුවන් පැමිණෙන්නට පුළුවන. සමූහ වශයෙන් සිටි කල තනියක් නොදැනේ. අඳුර වැටීගෙන එද්දී රෑහි හඬ අදෝනාවක් මෙන් ගං යුරෙන් ඇසෙන්නට විය. වවුලන්ගේද බස්සන්ගේද හඬ අප සිටිතැනට නුදුරේ ගස්වලින් ඇසිනි. නරි රංචුවකගේ හෝකීමද ඒ සමග නැගුණේය. ආසේ තරු ඇතද ගහකොර නිසා බිමට එළිය නොවැටෙයි. වැලිතලාවේ එක් තැනක තැබූ ගල් තුනක් මත මඤ්ඤොක්කා හැලිය දුම්දමනෝ ලන්තෑරුම් එළියෙන් පෙනේ. ලන්තෑරුම ඇත්තේ වැල්ලේ සිටපු කෝටුවක එල්ලාය.
තවත් මෙවැනි මෙලි දෙකක් වැල්ලේ තන තන පෙනී අනෙක් හැමතැනම අඳුරිය කවුද මේ පොඩි එකෙකුත් ඉන්නේ එහා පවුරක සිටි මිනිසෙක් අප වෙත එමින් ඇසීය කොරනේලිස් උන්නහේගේ අයියාගේ ළමයා සේතන් අයියා කීවේ දිගුල් පිහියකින් පොල් කැබලි ගලවමිනි මිනිසා අපාසලින් නිදගත්තේ ඇහැක් ඉඟි මරමිනි මාස දෙකකට විතර ඉස්සර දවසක අපි මෙතනම වාඩි ගහගත්තා මට හොඳට මතකයි හැන්දෑවේ හිටියේ අපි හතර දිනක් විතරයි රෑ 8ට විතර අපි ගිනි ගොඩක් ගහලා දෙල් තැම්බුවා ටිකකින් බලින්නම් මාන්නර කට්ටිය ඉන්න හරියේ තව ගිනි ගොඩක් තියෙනම් යකෝ මෙච්චරල නොහිටිය කට්ටියක් දැන් කොහෙන්ද කියලා හිතලා ඕයි දැන්ද ආවේ කියලා මං කතා කරලා ඇහුවා උත්තර නෑ පස්සේ කඩුවක් තිබුණා ඒකයි ටෝච් එකයි අරන් ගියා බලන්න ඔහෙ නෑ මොකෙක්වත් තව ටිකක් බලනකොට ඔන්න ඊට හයින් ඉන්නව තනි මිනිහෙක් ගියා එතනටත් ඔහෙ නෑ මං දැනගත්ත ටික ටික මාව ගෙනියන්නේ මිනි පෙට්ටියට තමා කියලා මං ආපහු හැරිලා ආවා ඔහුගේ කතාව ඇසු මගේ ඇඟ කිලිපොලා ගියේය මම තිගැස්මෙන් යුතුව බලා සිටියෙමි ඔහු කිව් හරියේ ගිනිමැලයක්ද ඒ අසල මිනිහෙකුද පෙනේ ඒ අනෙක් පහරුකාරයෙකු බව මා සැකහැර දැන සිටියත් සිතේ හටගත් බිය පහ නොවිය ඒ දවසක් මං එහෙ තොටුපළ ළඟ වුණා රෑ 10ට විතර ජයසේකරද කතාව පටන් ගත්තේ ඇහැක් ඉඟි මරමිනි කවුද කෙනෙක් ඉන්නව ටිකක් එහාට වෙන්න මම ගියා ළඟට මිනිහා යනවා ටිකකින් මිනිහා ඉන්නවා ගඟේ හායුරේ මං ගඟේ ටික දුරක් බැහැන ගියා බලන්න මෙන්න මිනිහා ඉන්නවා ගඟේ ඒ යුරේ එක කකුලකුයි මේ යුරේ එක කකුලකුයි තියාගෙන උස කොච්චරද කිව්වොත් මූණ පේන්නේ නැහැ ජයසේකරගේ කතාව ඇසු මගේ පපුව ගැහෙන හඬ මට මැසිනි මම නැගිට ගොස් සේතන් අයියාත් ජයසේකරත් අතරේ හිඳ ගතිමි වරින් වර හමා එන සුළඟ නිසා උණ පඳුරු සරසර ගයි ඉරුදිගේ දුවා සමහර කුඩා සත්තු ජබුන් හඬින් දියට පනිති ටික වේලාවකට පසුව හඳ පායා ආවේය රන් තැටියකින් කිරිය දැලෙන්නාක්සේ සඳරස් ගලන්නට විය සඳරසින් ඉසල ගඟ දියද රත් පැහැ ගත්තේය මඤ්ඤොක කැලක් කල බුදිය ගනිමු සේතන් අයියා කීවේය මම තෘෂ්ණින් බූත බලා සිටියෙමි විජේපාල බය වුණාද පොඩි ළමයි පහරුවාව මිනිස් බොරු හොල්මන් කතා කියන ඕව ගණන් ගන්න එපා මෙච්චර කාලයක් මමත් පහරු යනවා කවදාවත් මට ඔය කියන විදිහේ හොල්මනක් හම්බ වෙලා නැහැ ඔව් ඔක්කොම හිත දුර්වල මිනිසුගේ බොරු කතා සේතන් අයියා මගේ පිටට තට්ටු කළේය මගේ හිතේ හැටගත් චකිතය කිමෙන් තුනී වන්නට විය උලුප්පන ලද පොල් කබලිත් අමමිරිස් කරලොත් සමග මඤ්ඤොක්කා කෑ ජයසේකර වෙනත් පහරුකාරයෙකු සමග තරගෙඩ සීපද කියන්නට විය වැල්ලේ වැතිරගත් මට නිඳ යනතෙක්ම ඒ සීපද ඇසිනි Or Laudia Books.